ක ජයාට කියන මෙයා තමයි අපිිය හොයා ගත්ත එක් කෙන අරකායි මේක මැක ඉතිහාස කිය න ජයාර් මෙම ගාන කර නැතිෙනටව හිවසන්නන් කරෝච ආක්‍රමණකක් අනුන්ගේ භූමිය බලින් අල්ලා ගන්න මේක පරිවර්තය කරම ක ක කටගිය කාවස්තු තවත්තය කතාගන්න ම හවා හමතවරග අපේ රටත් එක් හැත්තේක විප්‍රවයක් වුණ එක ඒ විල අසාර්ථකයි හේතු දන් වදිල ල මට කියයනු හතුවක්නේ කියල හේතුත්මකිවා ක්ෂ දේශපාලනයක් එ බේරිලා මේ වැකලකු ප්‍රම්ද මාතයට ගකට මවානව තර පෙනෙක් කනෙක් කියලා ති නමුත් ප්‍රම් දස් මර්ත්නය පත්ව වෙනස් කරන්න ඔබ කොහම දක තරුම් ගන්න හැත්ත එක කරල් ලය අට වෙනවි විත්තිකරවා කෝ ප්‍රම්දස් මහත්‍යති කට කොලබාගත් සුදුසාට සුදුස තැන දීමේ ප්‍රතිත් යැක ට ම වචන සියයක් කත්ම ඔුත්ේ කතා කල නෑනත් ඔහු දන්නවාත් වගේ රාජකාරය මං ෂච කර බවා හරියට. දා පිළිබඳව ලියපු මාධ්‍යවාර්තාවක් නිසා සයිදී ගිය මුල්ම මාධ්‍යවේදයක් ඔබද. ඔහුගේ මං ඇහැව්වා මට විරුද්ධූතියන චෝදනාමොනවාද තොකොට හුහින්න කිවවා ඔබ මේක ලියවේ පන්දුල වර්ණපුරුගෙන් සල්ලි අර්ගන ඔබමකද කිව. මම ඇහැව්වා කෞද මේ ප්‍රශ්බින් ආහන්න ඔවට කිවේ මේ අහන්න කෙලකිවේ හැමැත්තුමා කිය මගේ මිත්‍රය ගම්ශනය අම් පාරි හිංගා කෑවත් හාගෙන් ොත් සල්ියාරගන තාම මේ ලියගන්ක මෙයා ලියන්නඇතු බලානන්න මොකොල් ලියන්ගන්න ගාමනය කියවන්න ඒ අර්තාට මොක දූටි කිසි දෙයක් දන්න. මේ කණ්ඩාය මේ නායකත්වය දරන්න හිටියේ බන්දුලවර්ණ කරන්නන වෙනක් කෙනෙ ඔහු ටෝනි ෝපාත්ට හරෙක් වෙන තකුණ අපිකාට හරි ලිව් වල්ලිය හල පිටපත්ගුලිට ලැබිල තිලා ඒවා උසාාවයකද සහතික කරන්න තිකාේ නී ක්ඩම ඒක තිබුණ එක ලියමක තිබුණ වහග blessing of Numberසෝ කියලා මේ දේශපාලන බලා අර්ගර්ය කැවිනෙට් එකතිවිිච්ච. පහෝදර සමහරක් සහෝදර මාධ්‍යවේ දීගෙන් සහ නිලධාරීන්ගෙන් බේරලලා ඉන්න බැරිවුණ ලසියන රන්සිකිව කතාව මට ඉසෙල්ලා ඒ ඒමකදුන මේ තව කෙනෙ නැගිහිටමට එහම දක් කියෙන මං හිතන්. ති එය නංකවා මේ අයින්කරන්න නං මුල්ලු රටේම ජනතාව තැනකට කෙනල්ලා ඔක්කොම ලේ අයින් කරන්න න අලු ලේධාන්ටෝන මේ රෝග ලේවල තින දෙයක් කළෙ. එතින් මගේ හොඳ මිත්‍රයන් මට වඩ ඉහිල තන්තුරවාර්ගෙන එක මිත්‍රයන් කැමති උන්නේ මන් දිලිනවාට සේකරගේ පොත්තේ කවේ කල්පුතය තිනව කවිය කලා මැදිපිය කලා මැතිපිය උඹේ එලිය නිවාපන් සේකරකලිය තියෙන. මගේ එල්ිය දරන්න බැරි ගත් මිතුරන් ආවිනස් කර. ඔබ කවදාවත් දැවී කියිය නෑ නමුත් ඔබ රිටයිඩ් හට් එහෙම දෙයක්දද වනේ. ජනමාධ්‍යකරුවන්ට රිට වෙනු පයිසත් නෑ. මම රිටෑවෙලා නෑ මාව දෙදස් පාලයෙන් පස්සේ මා හැදු කුවන් විලේීමත් මර කතා කල නෑ හරාධන කළ නෑ. විත්‍ර ප්‍රකාශයක් කරන්න කියලා. මා පටන්ගත් රිිස්ත ප්‍රකාශය පටන්ගත් රූ පහුත් දෙදස් පාහලයින් පත්මට කතා කළ නෑ ඉතින් මට හිෙට කතාකොත් මල්ල ඇසියන්න. සාමාන්‍යෙන් මාධ්‍ය අයතනයක තනතුරෙන් ඉහල යනකොට, බොහෝ වෙලාවට වෙන්නේ පුද්ගලයා ශේත්‍රයට යනක එන්න එන්නම අඩුුවනවා. නමුත් ඔබ හැකි සහ ඉඩලද සැම විටමවාහි තාමත් ශේත්‍රයට ගියා. ප්‍රෞද්ති විචිත්‍රාංග සඳහා. උතුරටත් ගියා. උතුර යුද්ධය පවචින කාලේ අදදකින්මනොවාද. මුල්ම කාලෙ මුල්ම කාලි මේතරම්ම සංකීර්ණ යුද්ධයක්න මේ තිබුණේ . සැරලලි තරත් මහත් ආරක්ෂ ලකවවෙලයින්න කාලේ පලා කැම්පිට අපේකන් කියයා මගතයතව මාධ්‍යි කරුවන් තුන් හර න කියැලෙ කවුසකිවාගේ ගේ ඇවරෝ යානය අපිය කිටවුණහම යන්නේ මේ මෝදේ කෑවේ නොගෑවන් තත්වටගේක් පල්ලහන් යන්නේ. ගිහිල්ල ශ්‍රී ලංකා දේශීමාව පන්නල ඉන්දියන් දෙෙස්සේමට කීල් හරෝගන ඇවිල්ලලා අප වර්දිට මල ඉක්මට පා කරල පලාාල්ලි තාවන පතෙට පැස්සගා අපක් ඉික්මට ඇඩ කිව. ැහල අපි ගියා ගේයා අල්ල විනාට දෙකක් කැඩිස්ල ගොන් යානාව අපහෝ අර මාර්ග මර්ගනය ගොන්ගතව වුණා. අපි හිමින් ඇවිල්ල පලාල්ලි කෑම්පේ කෝඩරම් ගාට එනවාත් එක්ම බඩ බඩ ගල ගහන්න පට ගත්ත ල්ටට එකේ මෝට අර්ගාන පට ගත්ත. අපි අප ඇතුල්ට ගත්ත අර්ගෙන බිත්ති අයිංවල තිීල වාඩි කරල අපි නවල තිබ්බා. ඉති ඒවෙලා ගැහවොට ඒවට පස්සේ හැතම හම රන ටක් ම පක්කර ැමරුුවක් ගන්න මම ඇතන හිටපු නිල්ධහරයෙක් ලව්වා මංකිවවා මර මොටර්යෙක න්න ට න පුල න්ද ල හම තන ටිිරගේ ගැටල පස්සේ මන්සය ගිෙනත් දුන්න අල්ලනොට ත්‍රස්නේ තම මේ ඇතුල තියනම පින්න ගෙනල්ල ඒක අදදැකමක් ඊට පස්සේ ඔබේ ලෙ කවසක ලේ කකවස ගයන ගනේ මම උපාල ත හි පල ලෙකවස හි එඒ අබස්ෝ පත්තරේ කතුරුුවරෙක් ලක්ෂමන් ගුණසේ කර කියලා. සුදු මනුස්සේ අයයි මායි ආපව දෞස්සකට පසෙ කාලෙක යාපනි අල්ල අතර පස්සේ යාපනටක්ටන්ගේ මාධි කරන පෙන්නන්න කියලා. ඇ මාධ්‍යය බස්සකේ ඇවිල් අප යුදහමතා බස්ස කඇවිල්ල යපනයේ විශවදේලගවන නතර කරලා ය ඒ යුදමුදාවේ කතිගෙත් තම අපි විසර කරන්නේ. ඇති ලක්ෂුණුත් නංකිව මේකු ලංකිීන කතාවල් හරින්න අපට. ට හො ලස්තරයක්ක් ොයගන්න පුොුවන් වර්න කතාවක් හොයන පුලන් අපිම බස්සෙන් බැහල ඇවිදු කිව. ආකීල් අපි දෙන්න බැස්ස බස්ස බැහැල ලකින්ක මම මේ පැත්ෙන් යන්න වාලි ෝ පැත්න යන්නකිල පැත් නන්නන කියලා. ඇති හරිෙල් මගේ ඇති මවත් අර පොල්ලතු වැටබල්ලස්සෙන් සිංගරිග ගියා ගයාල් පේන යනකොට එක්තර පොඩි කඩයක් වගේ ගත්ත වන. ඒ කඩය රෙනිි පාලි බෝතල්ගේ පෝතල ගැම මඩ ොත්ති ායි. මම ගිහිල්ලකො නෙල්ලි ඒ අත් දීපය හදන බම නෙල්ලි මේ අරගෙන බිබී ඉන්නකොට කඩ දොට නොරකොට කාව අවුදු පනාාගතර වයසක මනුසයෙක් පයිසි කරක පැති කල නතර කර නතරක ඇතුළටඇ එල්ල කෙලීම වා හමි නැ සිංලි තර කතා කරලා ඉදංක පිටි පස්සේ ඇතු ටික යන්ක ඇතුළට ිලා ඉතින් ඇතුරට ගැ මම එපාර ඇක ඇයි කියලා ෆලෝ කරනවා LD කොල්ලෝ දෙන්නෙක්. මට නඩ පත් පලන් ඉක්මට කිවවා. එඒම ැකිවේ. තේර සිංහලෙන් කිව තේර සිල කිවා එතකොටට එයා කතා කරලා කඩි ඉන්නයට දෙමලෙන් කිව නමට බඩියන් කෙක්වා මට දෙමල තේරෙනවා. දෙමල් කතා කරන මට පුළුවන් මට නම්මට පොඩියන් කිවලා කිව්වේ අප කොල්ලු කියන එක ැකිවේ එක ඒ L එකේ කොල්ලු කීගෙන්න එකද යාගේ කොල්ලොෝ කියීනට. එතකොට මේ යකිව මගේ නෑයෝ කියලා. පගත කන්නඩ කිව ලගින් එ බයිස කළක තල්ලු කරනනටකක් ලගින් පිටි පශසම් වරෙන් කිවා. ඇ යනගමන් ඉසර බලාගන ය දන් කිව මංඟහන කෝමද මේ සිංහල පුලුවන්. මම කලබලකාලේ අපි හිටියේ රත්නකරේ කිටව මොකද අමක් කිව. එතන හිටිය කාලේ කලබලවලදි මයි මගේ පවුලයි ලමයින වරගෙන ේරගත් සිංහල පවුල පාරි හැ පැත් ඉට දවස් දෙක්ට කණඩ බොන්ඩ දිලි හංගනටිය දර්ණයගල අන්න නම දර්ණීගල වතු කම් කරුවෙක්මයා ඒ කාල හිට වතුකම් කරවයක් ඒ පාන ඉඳලා දර්ණීගල පොලසිට කියලා ජිප්ි ගැනල ඒ ජිප්පික දා ැව්වයි ඉන් පස්සේ බස්සකින් කොළ බැව්වයි කොළඹ කඳවරුවකෙන්දල්ලා ඉන්පස්සේ නැවක දාලා යයාපනටව්වකි ඇ ද ග සිගල ග ලා. ම හිතන්ල් එමනුස්්‍යය මවෙතනින් ගිෙනාව අනතුර ගිෙනාවේ අර ඔවුන්ට කරපු සිංහල පවුල කරපු දේයට කෘතු වේදිීත්වය පලකිරීමට මං හිතන. නොමති වහ නම්බු නෑ ඉන්පස්සේ බස්සක පේ පෙනි පෙනේ නග ට අඩ පුළලන්න මෙමතන්දම් ම යන්න කියලලා මකමට ෆොටගයා ගන්නඩ පුලන් කිලාවා. ආකක් නෑකම පටස්කලම් පොටේ ගත්ත ොට තාවත්මක්ගවතින තේමයි නවසේගේයා ම මේකර නැක්්ගා. ලකට කිවවෙත්න ලකි හොයාගතයෝ මටකිවවෙත්න. මාධිකරයෝගේ සි ැියක් කල්ස්ටෝ කියන්න හෙම කියන්න නෑන. මගේ කතාව තාවක් කියෙන කාල ෙල්ලි ගොත් මට කලින් මගේ කතාව වැඩක් නෑ එවැනි අදම් මම මගේ වාර්තාාව සඳහන් කලා. ඔබ සඳහන් කලා ඒග වාර්තාව ම සඳහන් කර එවැනි අදදකීම් රාශියක් ක්ෂේත්‍රයේත් ඊට පස්සේ මූලස්ථානයත් ඔබ දර්ශක ගණනාවක් තිස්සේඒරාශි කරගත්තා ඔබ දායක කලා ඊට වැඩි අමක් ලංකාවේ. විදයුත් මාධද්‍ය කලාවට පක්ෂ දේශපාලනයක් එක් බේරිලා මේ වැඩ කලේ කොහොමද දැ මටිකාරි පුදදුම ප්‍රශ්නයක් වුණ එක ඒතර ඇයි මට දේශපාලනක්ෂෝ ප්‍රහර එල්ල කරන්න නැත්ත කියලා. එක සිද්ධිය අත්ති නොවට එක කියන්න අත්තිතයි එක්තරා සම්මුකසාක ැනෙ බඳවා ගැනීමේ ඉට බෝඩි එකක භාප තේරට මම වැඩකරද්දී මම කරද්දී. එක්තරා පත්වීමක් ඒ පත්වීම කරන සාහකයන් ඉන්ටව් බෝඩඩිකට අපේ ය මාත්‍යංචයෙන් දේෂ්චනල් ධාරයෙක් තවත් සංස්ාවේ ජේෂනල ධරයෙක් පාලන අධ්‍යක්ෂවරයායම හිට පකෙ සබභාව තේයටට ඉටේ මම. අපි ඉල්ලා තිබුණු සුන්සුකම් අනුව ස ගිල මන්තේරු අපි තරු තේරලා මංගේ එකක්. ලක්කුණු සටහන සහන් කර මේ අනුව පුගලයාට පලෙන් සානය ලබාගෙන තියෙන ඕුට මේ තන්තු දීපසක් සුසු කියලා. ඒක අධ්‍යක්ෂන් සහ සභාපතිට යනෝ. කොහමරේ එදා ඒකට ආපු එක කෙනෙකින් තාත්තා ප්‍රම්දාස් මාත්‍යයක්ගේ ඉතවත් කෙනෙ. ප්‍රම්දදාස් මාත්‍යයක්යට දීකකිලට මාවනවට රලතින වෙනක් කෙනෙ කියලා. ඒන ප්‍රම් දස් හක්න ය පත්ම වෙනස් කරන ඔබ කොහොම දෙක තේරුම් ගන්න දැ තේරුගන් මතතා ප්‍රශනය කනෙ සුල් මන් සිංහ සුසිල් සිරිවදන කොහොමද හැත්තෙක්කේ කැරැල්ලේ අට වෙන විත්්තිකරවා. කොම ප්‍රම්ද මහත්‍යයති වඩය කර. හෝලබාගත්යයි සදුසාර සුදුසතැන දීම ප දැන නට වචන සීයාකත් මං ඔත්තේ කතා කල න චන සයක කත් කතා කලන වා. ඔහු දන්නවා මගේ රාජකාරය මං ඉස්්ට කරන බව හරිට මට ඇඟලි ඇවිනෑ. මම එක දැනගින් හිටියනෑ. මම සංස්ථාවේ ඒ ආරෙක එකැන පරිපාලන රෙගුලාසිත්, මුදල් රෙගුලාාසිත් මං ඒවිදිට ඒ අනුවෙන් ඒකෙන් පිටගී නෑ මවා. මට කවරුක දේශපාලනානය කිව්වෙත් මේ හවල්දී කරන කියලා. යකා කළු බව ගල දැකින් නැත ඇති. තක දේශපාලකයන්ගෙන් බේරිලා හිටපු ඔබට සහෝදර සමහරක් සහෝදර මාධ්‍යවේීන්ගෙන් සහ නිලධාරීන්ගෙන් බේරලා ඉන්න බැරිව වුණ. එහෙම කිවත් හරිද. ඔ ඒ ඒක හරි මේ ව්‍යසනය ඇතියෙන ඉතාමත් හද පෛරසයක් ගුවන් ඉදුලි මාධ්‍යයටටත් රූපානි මාධ්‍යටත් ට්‍රින්ට් මාධ්‍යැ මුදලිත මාධ්‍ය තියන වෛරසයක්ක ඉතාමත් බාන ක වෛරසයයක්. මේකට කියන්නේ පොෆිසිනල් ජෙලසි කියලා නැත්තං බෘතිීය ඉරුෂයා කාරකම් කියලා. ලුසියන මරන් සිකිව මේ කතාව මට ඉසෙල්ලාම. ඒත් පොඩ්ඩ කියා ඒඒමක දුණ. දැ සීගිරිචිත් ඔල පාට ගෑවන් තීන්ට ලැකරගෑවනේ එක් දස්නසය හැට හතේදී. හරියට හරි. ඒක ගාල තියෙද්දී සන්නවිධනටම ඉතාමත් දුරුව තත්ටිකය කාලති වුණේ වි ගරග හත ම තා කලින් ද කිව පාලිත හෝල්ඩන් කාරක දෙන්නම් ඕපියල් පෙරරල ලන්සි කෙනෙකට ඉංග්‍රිසි පුලනට යන්න සීග්‍රියයට ගිල් අද හැන්දට මේ ඉතායි විසිසටනකින්ටියක්ල බාගෙන එක පරිවර්තය කළ ඩාන්න එන්න කියලා. උදේ අපි ගිය කියලා යනොට ලුසයන්න මරන්ස මට තාමාත්මතකයි කා කොට කල්ස මක් සහ ආමි අදදි කොට කමියක් ක වයිගක් ඇැඳගෙන කකුලක්්‍යයාගෙන මේ සුද් කරන. ඒ ඉල්ල තුම ඉටුවේරෙන් පසේ ඕවන්නම් කිව්වා මගෙන් ඇහැවවා මේ කතාව හරිපුදුම කතාවක් මේ වගේ සංවේදී ජනතාවක්. මේ වගේ චිත්‍ර ඇන්ද සංවේදී ජනතාවක් මේ වගේ විනාසයක් කරන්නේ කෝමද. මටක හිතා ගණඩ බැකිවා. මෙහෙම කියන්නේ ඒ විනාසයෙන් පස්සේ පිළිසකර කරන්න ආපු ඉතාලි විශේෂණඥය. ස්කූ ශේසඥය ෝතමයි ලෝකයේ ඒකාලෙ පිළිගත්ත. පුොන්රුත්තාපන ශිල්පය පිළිබඳ හිටපු විශේසකඥ ඉතාලි ජාතකය මේක කරන්නෙක හොමදකි ලැව්වා. අනිත්ක ඕකකිවෝ දෙත්තමයි දුරුලකම උබේජාතිය තියෙනවා. මේ ඉර්සියා කාරකමතියෙනවා. මේ තව කෙන නැගෙහිත්මට එහෙම දෙයක් කළමං හිතන්නේ. ඉතිං එය නංකව මේ අයින්කරන්න නං ඔලු ටේ ජනතාව ඕකෙක් දේ බම්ම කියන්නේ තැනට ගෙනනල ඔක්කොම ලේ අන් කරන්න ඕන කල් අලුත් ලේදාන්ටෝන මේ රෝගර් ලේවල තියන දෙයක් කලකිව ජානගත ජනකගත්න වචන ති න්න ේවල තියන දෙයක්ල ලුසියනු මරන්සකිවවා. ඒේවා මගේ වාාර්තාාවලිවවෙනෑ නමුත් එක මට තාමම් කාදනා. ඒ ඒ රෝග ලක්ෂණ අද ඉතාමත් වැඩි වශයෙන් මේ ශේෂත්‍රතුනේම තියනවා. ඇතින් මගේ හොඳ මිත්‍රයන් මට වඩා ඉහිල තනතුර අරගන එට මිත්‍රයන් කැමිති උන්නේ මන් දිලිනාට. සේකරගේ පොත්තේ කවිය කවිපොතේ තිනව කවිය සක්වා ලීනය තින කවියක් සේකර ලියලා කලා මැදිරියෝ කියලා කියවන්නේට කලා මැදිරියෝ කලා මැදිරියෝ උඹේ එලිය නිවාපං උඹ එලිය දැක්කොත් හේම අනිත්තයන් පොලුම් මොගුරු කැටකකුරු අරගන ඒවි බෝච්චප්ප කරාව බෝ විනාසකරාව. නිවා සේකර එක ලිව තින මගේ එලිය දරන්න බැරි උගක්මිතුරන් ආවිනාස කරන්න එතකොට නිවැරදිද ක්‍රිකට් බාසාාවෙන්ම ම මේ කැටිකරන්න උත්සාහ කලොත් ඔබ කවදාවත් දැවී කියිය නෑ නමුත් ඔබ රිටායිඩ් හට් කියල ක්‍රිකට් වල තියන යදුක් එහෙම දෙයක්ද වනේ. මම තාම රිටය වෙලා නෑ ැනවාද. කියන්න නාලක ඩබ ධනපාල මහත්තය රිටයවුුණද නෑ මාටින් විික් රිටද. පෙරමුණනේ තිල රිටයවද තමාගිවෘත්තින්. ප්‍රටයිමන් කෙලකත්තිබු නෑවුන් මීමන ප්‍රේමතිල ටවුුණාද. ඇතකොට විමල විමල සිරිපෙරයා රිටයවුුණද නෑ මැරණ කමල්ලවවා ඔවුන් ජනමාධියරේ ජනමාධි කරුවන්ට රිටයවෙනෝ වයසත් නෑ. ලෙක් ඒයන්නේ. කක්ලාක්ග කම්කරුවන් ශාරිීයටික වැඩකරණට පනස් පහා යෝගි වෙන්න පුුවන්. නමුත් මෙතැනින් වැඩ කරනෑ අරටුවක්තින මාධිකදට විශ්්‍රාමගත්ත යුතු කාලයක් නෑ. මම රිටඇවෙලා නෑ මව දෙදස් පාලයෙන් පස්සේ මා හැදුු කුවන් යුදිලෙන්වත් මට කතා කල නෑ හරාධන කළ නෑ. විස්ත්‍ර ප්‍රකාශයක් කරන්න කියලා. මා පටන්ගත් විස්ත්‍ර ප්‍රකාශය පටන්ගත්ත රූපහනිුත් දෙදස් පහලයෙන් පසමට කතා ක න. මට ට කතාකනුත් මල්ල යන්න මම රචීබනය වගේ ම ඔබ ඉක්ද සන්ේය අනුහතේ සැප්තැම්බර් මාර්චති ස්වනිද ලිපියක් ලියනවා එවකට හිතපු සභාපති අධ්‍යක්ෂ ජනරාල් වන්දිල සංස්ථාවේ ලියලා ඔබ පහුවදා සිට සේවයෙන් අස්වී යනවා. ඒ ලිපිය යම් මාර්ගයකින් මහාචාරය සරත් විජසූරියය ඔහුගේ යක් නැති රටක කියන පොතේ මුලු මනින්ම ඔහු පල කරලා තියනවා. එහි අවසාන වැකි දෙක උපට දක්වන්න අවසර තියනවා න මගේ දෙවනි මේෑනිවන් ශ්‍රී ලංකා ගවාන්දලි සංස්ථාව චරාත්කාලයක් දිනේවා මගේ ප්‍රාණය හා සමාන සිංහල ස්වදේශ්‍රී සේවය දෙවියෝ රැක දෙෙත්වා. මෙහෙම කියල්ලා ගෞරවාන් විිත විදිහටයි ඔබ නික්මාවේ. ඒ ඉතාමත්ත මාරු තත්වයක්කාව මට අන්තිමේදී ම දැන් ගහ විනාස කරන්න අතුකපන්න ඕනක මක් නෑ කහෙ මුල් හොල්ලා මුල් ටිකට්ික සින්දුුවහම ගහ ඉබේ මැරෙනවා. මට තිබිච්ච එක්කොම් බලතල අයින් කර මගේ අන්ති මට තිබුණේ සභහපතිවරයා මගමිතෙක්. මගේමිත්‍රක්. ඔහෝ මට දීලතිබුණේ ගේට්ටු අවසර පත්‍ර පමණයි එතින් ඇමරිකාවේදං ජපානය දක්වා ශිෂ්ෂත් එකොලාක් ලබලා මේ කලාපේ ඉන්න මාධ්‍ය විසිසක්ය කැටියට ජර්මන් පූුණු අධ්‍යාපන ජර්මණය ආතන පිළිගන්න කෙනෙක් ැටියට මට ගේට හෝසර පතරා සංකරින් නොනකමක් නෑ. එතින් මාංහිතුව මගේ වෘතියේ රුත්යමං ආරක්ෂා කරන්න ඕනේ. තවත් නිහින පුද්ගලෙ කැටියට මේ අවලාද රැගගෙන හිටයුත් අධ්‍යක්ෂ දූරයේ ගරුත්ය කෙලෙසිනවා. ඉත්සාමට විස්්ටාම යන්න පුළන් කාලකා මම හිතුව මං යන්න ටෝනේ කියලා. තැන් කීට් මිල උදන්න ෝස්ට්‍රිලයාවේ හිටපු වේක පන්ුයවන්න ක්‍රේල් ලින්න්වොල්ගේ අනි සගයා මේ වං කියනෙ දාස් නමසය පනස්. නලගවාගේ ඔස්සල්ව ඉට ලෝකප් කකට ඒක පන්දවන්න. ඔහු ක්‍රීටිකය අරභයා කතාවක් කියලතිනම් විස්සාම ගැනීම පිළිබඳව. ඒක කාටත් පපුදේගලමං කල්පනා කරනවා. මිනිස්සු මගින් ආහනවටමං කැමතින්න ැහැ ඇයි උඹ යන්නේ නැත්තේ කියලා. මිනිස්සු මගින් ඇහැවත් ඇයි උඹ යන්නේ කියලා ඒයි ම කර. නට වඩා නට තමයි ෝේ ම තන්න එකතයි මංකලේ තැන් හරි යෑමට කාලය හරි මන්නකුණ හැබයි ආවි අතිශ්‍ය වේදනාවකි මං ආාවේ. මොකද මම කිසිම දෙයක් මම හෙට මැරුණ ම මේ භූමීට නෑ නෑ. අපි දැන් පාලිත පෙරේරනමැති මාධ්‍ය ලේඛකයා ගැනතිකක් කතා කරමුද. වැඩිපුරම ඔබ ලංකාවේ සිංහල පාඨකයන් අතරටාවේ මුලින් කල්පනා කියන සඟරාව හර. ගුණදස ලියනගේ සූරීන් සංස්කරණය කළ කල්පනා සංගරාව අසූ ගනන්වල ලංකාවේ සිංහල මාධ්‍ය කලාවේ නව ප්‍රබෝධයක් ඇති කළා. ඔබ ගුලි ගුණදස ලියනගේ වඩා ප්‍රකට වෙහිතය ගුලි කියන කෙටි නමින්. ඔබ ගුලි සමඟ වැඩකරමින් කල්පනා සංගරාවේ කවරය කතා සහ වෙනත්. විශේෂශංග ගණනාවක් කලක් තිස්ස රචනා කළ. කොහොමද ඔබ ගුලි මොන ගැයින්නේ. ගුලි ඉස්සෙල්ලාම ලංකා ගුවන් යදුලිය ප්‍රෞෘතින්සේ ප්‍රෝති ලේකකෙ හැටිට හිටිය. ඊට පස්සේ මම ඒකාලේ හිතිය නෑ නමුත් මගේ ඇයටතුනේ ආට පස්සේ ඔහුට ප්‍රෞෘතියන්සේ කුලසර අමරතුංග ප්‍රෞත්තිකතර ඒකාලේ ඔහු බාරදුන්න සතිකටබරක් ලෝක ප්‍රෞෘත්ති සමාලෝචනයක් කරන්න කියලා. කොට රාතරඉන්න නිවේදකය නිවදකොරු දෙන්න එක්කිින්වා. එක්ක නෙක්තමයි මේ සජීවලි කාලේ ප්‍රචාරය කරන්නේ එනි සජී වැඩස්තට අන්නුව නිවේදන කටයුතුසාහ නිස්්පාධකට හට කරන්න. ඒ අවස්ථාදී මං මටාම්බුුණේ සෙල්ලාම ගුලි. ඒ සම්බන්ධතාවේ නිතරම අප මාතරති බොනධගටම මහතන ගුලේගේ මගේ ඩැන් දරුවෝකේවා තාත්තගේ පාලිත මාමගේ එකක් තර ක්ෂ න ට . ඒ කුල්තික දෙන්නෙක් ඒ වගේම නිවනය කියීලයි ඒ එමතමයිටග නමුත් මගේ ලේඛන කලාව පටන් ගත්තේ ම කුඩා කාලිම කමලා ලම සමාජරෙක් තොගගනන් ලිව්වා නමුත් පලවන්න්නෑ. එක් දවසක් යාාන්තන් කවයක් කමලක් පල කලතුන සිලිබන පත්තරේ. එතනිම පටන් ගතීට පස්සේ වනිතාව්‍යයෙ පෞද්ගේ දවස දිවන්ගත වෙච්ච ්‍රියයා රත්න කාරම හත්මයට ලිව්වා ඉන් පස්සේ චන්්‍රා. ංහ මහත්මයට මම කවිලිව්වා මම චිත්‍රයන්ද කොල මගේ කවිවෝල්ටම වන්තාවි්‍යයෙන් කෙටි කතාලිව්ුවම ඉප ජනතාවට කෙටි කතාලිවවා ඒවාදගේ මගේ පතිවුණන ධදිකට හම කති අතිබුණා ඉන්පස්සේ GීW සුරේද්‍ර එඩි කරපු දිනදි සඟරාවට කවිලිව්වා බොරල් ඔස්තන් ප්‍රේසකයක ගැහැවේ ඇති ඒආදවශය මගේ පසුම අතිබුණා ඒ ප කල්පනාවට එඉන්න කලින්. ඔබේ පසල් සග සිසිර පරණතන්ත්‍රී පටන්ගත්ත ලිවිඩ පත්තරේ මංගල පත්ත්‍රී කලීඩා කොළොම ලියන ආරාධන කළේ මට ඒති සීසිර කියන ගේ සෝ සෝයයා යට කතගරන්නේ ඕවමට ආරාධන කල පලින පත්‍රයේ ලියාන්න කියල. එදා න්ඳමන් ලිව්වා මා හැ ලිව ලිව පස්සේ ම දංකිකව දැම පත්‍රයේ අල ල්ලි. ඒ කරන්න කිය පස්සේ තකොටිට ප්‍රාන කතර දැන් අමරකා හොවන්නේ ඕකගේ පාලිරමනට සල්ලි හගේ දරුව නැඟල පිටට ලොල ඉන්න. ඇට ව සල්ලිකව.ඒ පාර්මන් සිරටකව හෙමනම් අමල්ලි අතර කරනකි. ඉට පස ලංකා පත්තරේ ත් ඔය දිටම පටන් ගත්ත ම මලිින් ලිව කොළමක ම කර නකට මිත දක්කව පා ජව පිකට ල්ල ක ලක ප ල් න්න. ජේව පත්්‍රද හම තමයි රටේ කියන්න කිවා. ඊට පස්සමන් මගේ ගෝලයක් අන්දර දුන්නතැට මංගේ නතර යි වගේ පත්තර කීපිකට මල්ලවා නමස්සේ හොමින්න්නකාතම ගුලි මට මේ කවර කතා ලියන්න කිව. ොලි සාමාන්‍ය හම කවරේතා ලියන්න දෙනේ නෑකාටවක්වත්. ලේසියෙන් පස්සුවෙන් මක දහූ මාධ්‍යෂේත්‍රයේ ඒතාම හළ ප්‍රමතන් අනුගමය කළර රිවිර පත්තරේ ප්‍රධාන කතර ලග පත්‍රය හිටපු. දැන් මේ මේ කවරය ලංකාවේ සගරා ඉතිහාසේ සිංහල මුදරිිත ඉතිහාසේ ඉමහත් ආන්දෝලනයක් ඇති කලා එක්දස්නම් සී අසුහතරේ පෙබරවා රිමාහාසේ කල්පනා සංගරාව තහනම් ගහේ ගෙඩිකෑ බන්දුුල්ල වර්ණ පුල සහ පිවිස කියන හෙදිමයි යුක්තව බන්දුුල වර්ණපුර සහ පවුලේ ජාරෝපයක් තියනවා පසු පස තියෙනවා. එක්ද සම්සේ අසු දෙකේ ඔක්තෝබරයේ දකුණු අප්‍රිකාවට ගිය කැරලිකාර ලාංකා ක්‍රිකත් කණ්ඩායමේ නිලචායරූපය. ඇයි මේ මේ විච විශේෂන්ගේ මේ තරම් ආන්දෝලනට ලක්වුණේ මොකදද මේක පසු බම් කතාව ඔය සංගරාව මගව නැහ යනකට මට දීලයන්න පුුවන්ද ෑ මේක උුණේ මෙම දැඟ මාර්තු මාසේ පසල් කට් සමය උච්ාවස්ථාව නේ ගලි මටි දකව ක්‍රිකට් කතාව අපි කරම පාලිත කියලා මංකව හොඳයි මෙම කතවත්ති ලියිමුදකි ලැව පන්දුල වාරන පුල ගිල්ලකට ක තහනමත් දැම්ම අපේ ලිමුදිග ලැව්වා හරි හොඳයි ලිමුමකිවා. එතකොට ගුලි දැකිවා පාලිතගේ මිත්‍රයා තරහාාවේ නේදගි ලැව. මයා කවුද ගාමසාානායක මංකව ඒක වෙනමදයක් මේක වෙනමදයක්. ඒ කතාව හැම පත්තරයකින් ම බැහ්වා වාල තියන්නේ කානිසන්නයක බලපෑ මෝ කල්ලා ඒ එවමට ඔු ක්‍රිකත් පල ම භාපතිවර සහ මහාවලි අමාත්‍ය මාවලි සංවර්ධන ආතේ ම තවර ලගතු මතතිවර ගත්තුව මාතවරය බෝධනට ඉතු හු ජාතිපට වයේකිල තියාට පස්සේ. එතින් ඒහම තියද්ද මෙම මංකවන්න නෑ ඒ ම බලාගන්න. මේ කත මල්ලයන්නේ ජනලස් කෙනෙ කැට කිවක් එකක ස්කූප්පක් මන්දන සිංහල වචන මකක්ද කියලා හෙලි ක් කිය හෙි රෝවක් කියෙන් ්‍රමික හොද කුප අලියෝමකිව පස්සේ මේ ඔක්කෝම ඉන්ටවියූ කරල මේකට ඕහන කරන අමුද්‍රවවේ දකුණු අප්‍රිකාවෙන් ගෙන්න ගත්තබී. අත්සං කරපු මුල් පිටපත් අත්සන් සහිතවා අප ඔොක්කෝ මුූල් පිට පත් කියන්න ගත්තා ගිවසුම්බල ගිවසුම් ල එකොල වෙන කත්යයා ගුලන් පොරොද වනා යම්කිකය කරත බක්වනත්. සාක්ක්‍ය දෙන්න එකොලන්ගෙනයි කියලා. ඒවගේ සාක්‍යත්තිබුණ නමුත් මාජන බැංකවේ නීතිඥන් ඉදිරිී ඇති. ඒවල සම්පූර්ණ ජය පිටපත් ලබාගෙන සාතියක් කෙරව්වා ගුලි ඊට පස්තම ලිව්ේ අත්තේ අඩ බලන් අතේ සාක්කෂස්තියාාගෙන ලිව්ේ නිකම් ඕපාදුපු යංහල නෙමේ කොසිිප්ස් නමේ ලිවේ අතිල් ෝතියාගෙන. අපි මම යෝ කියව්වා යොක්කොම කරන තමයි අපිකර වැඩිට බස්සේ යිඉති පබ්ලි කරට පස්සේ සාමාන්‍ය ඒකාලයේ මේ වගේ සංග්‍රාවක් කොපි දහකට වඩිය ගන්න පන්දහ ගැව්ව පන්දහම විකුණුුණ. ඊට පස්සේ අවාසනාවකට ඔයිට ඔ පිට ෙලා සුමාන දෙකක්යැ නම්බුනෑ අස්කිතේ ක්‍රීඩාන්ගෙන ඇතිවුණන ශ්‍රී ලංකාකවසා නවසිීලන්ත ඇති ටෙස්තර්ගය අවාසනාවට විස්තර් ප්‍රකාශකය කුණේ මම. එදා අවසාන තරගේ දී දවල් දෙකවෙනකට ශ්‍රීලංකා කණ්ඩාෑයම අන්ත පරාජයක් ලැබවා. ලැබීම පස්සේ අස්කිරිය හිටපු ප්‍රේක්ෂකයන් කල් ගහන පටන්ගත්ත හූ තියන්න පටගත්ත ලංකා කණ්ඩායිමට ලංකා කණ්ඩෑම්ට ක්‍රීඩා ගානයට වට කල්ල හූ තිබ්බ ගාන පටන් ගත්ත. ඒ පාර උනේ දේ තමයි පොලිස්සියේ රැකවරණය සහිතව ශ්‍රීලංකා කණ්ඩාෑම බස්සකින් එලීට ගත්තා මේක සාානක මහත්මයට ඉතාමත් ලදජාවට කරණයක් ඔගේ කමේ ඔ සභපත දරත්ති මෙහම දෙයක් වීම ගැන. ඊට පස්සේ මේකින් ගැලවවුන් නිසා එක එක්කන කතන්දර හැදුව පාලිත පෙරලා තමයි කල්පන සංගරාව ගහලා මේ බංඳුල වර්ණපුරග කතාව මෙම නිර්දාලා මිනිසංග කුලප්පු කල් අද කමටටඇ්ල කමටියද මෙහමකිවවා අරයමකොැකිවා. ඉන් පස්සේ ගාම්චාන්නක මහත්මනෑ ඩට බාර දුන්න මේකන හොයන්න දල රන පුරලග සල් යර්කද ම ඩේ කරේ කියලා ඔ තකට මේ සඟරාවේ තියෙනවා ටෝනි ඕපාත සමග සමග සකචවත් තියෙනවා බඳුල වර්ණපුර සමග සකච්චවත් යවා ඊට අමතරව තව සෙසු විග්‍රහයන් අඩංගයි. එතකොට ක්‍රීඩා වාර්තාවක් නිසා ක්‍රීඩා පිළිබඳව ලියපු මාධ්‍යවාර්තාවක් නිසා සයිඩ ගිය මුල්ම මාධ්‍යවේදය ඔබද මහිත නැටට මම එදා අමගේ ඉටස් ච දිවල් අනවශ්‍ය ම කියන්න මම ඉදා ගිහිල්ල ඔය රජගේ ගාම ඇතිවුණන පල්ලයාට එන සදගේ හතරවිින් ට්ටුටන එක මම එතන්ට ගිහාම හරිම අඳුරුයි පඩිපේලේ නගින් ඕන අතරවිනි තට්ටුව කියන්නේ ගිය කෙනෙක් යහතින් පල්ලයාට එන්නේ නෑ. ඊට ටිකකාලට ඉස්සෙල්ල අත්නපුරිය පැත්තේ හිටිපු දොඩම්පේ මොදලාලි මම නැග් පඩිපේලේම හතරවිනි තට්ටුට නැගලා ආපඔහෝ පඩිපෙලින් පල්ලයාටාවෙන අර තටව ජනයලෙකින් ප්‍රාණය නිරුද්ධ වූ දුරම්පි මුදරලි පල්ලට ඇටුණා මට ඒබයත් ඇතිවුණ අන්දුුර ගොහාවක් තුලි මන්නැගළ ඉල්ල ගියෙන් පස්සේ දෙමල මහත්ම එක් තමයි මගේ සටහන ලියා ගත්තේ ඔහුත් ක්‍රිකට්ට එකේ ඔහු කඩුුවල පැත්තේ පොලිසියක හරි සේවය කරපු කෙනෙක් ඉතිං ඔහු ලියාගෙන යනොට මං ඇහු අඔුගෙන් නම අතකනෑ දැන්ම ේලාවේ ඔහුගේ මං හැව්වා මට විරුද්ධතියන චෝද නමනවාද.තොකොට හුයින්නම් කිවා ඔබ මේ ලිය්වේ පන්දුුල වර්ණපුරුගෙන් සල්ලි අර්ගද කතාව ලි්ේ ඔබ මොකද කිව මම ඇහැව්වා කවද මේ ප්‍රශ්නමින් අහන්න වොට කිවවේ ඇටිප හ මටලනක් කහන්න කියලකිවේ ඇමැත්තුමා කියලා. මගේ මිත්‍රය ගමන්සානක. මට එන්න පුළුවන් කේන්ති ඔක්කොමාව. මංකිවා කරුණනා කර ලියගන්න මගේ මාධ්‍ය ජීවිතය මගගේ ආපු ඉතාම පාත්න ප්‍රශ්නය මේකයි කියලා.ම් පාර හිංගා කෑවත් කාගින් ඔොත් සල්ලි අයරගන කතාලින මෙක් ලියාගන්කමයා ලියන්නතු බලාගෙන ඉන්නවා. මක ලියල්ගන්න? ඒ පල්මගේ ලිවොත් හැමතුක් දකිනෝ මක මටකමක් නෑ ඔේ රැකයාට ප්‍රශ්නයක් වේ කමක් නෑ හිලියන්න පසේ ලිව්ව ඔලිවා ගාමිනය කියීවන්න ඇ ඒ අර්තාවට මොක දටකිසිදයක් දන්න න්න ට පස්සේ දෙවිනි වතටත් මට කැඳවීමක් ලැබුණ සියයිදකට හතර එතැද ගිය ඇතන්දී එක ඒක මට ගුලි කියල සිරුම් දෙයක් මේ කණ්ඩාය මේ නායකත්වය දරන්න හිටිය බඳුල වර්ණ පුර ෙම වෙනත් කෙනෙක්. ඔහු ටෝනි ෝපාත්‍ර ටහර ව තකුණ අප්‍රිකාට හරි ලිව්වල්ලියු ල පිටපත් ගුලිටලබිලතිබුණා. ඒවා උසාවියකද සහතික කරන්න තකුිකා නිීති ක්ඩා මන එක. ඒක තිබුණ එක ලියමග තිබුණාග blessing Number මේ දේශපාලන බලා අර්ගර්රය කැවිණෙට්ට කතිබච්ච ක්‍රිකලටත් කාදා කා මේ කවුරුත් දන්නෑ උසාවියට ගිය නැත්ති එක නිසිම නතිමයයක් ව්‍යමාර්ගයක් ගත්ත නෑ ොබට හෝ සංාවට මට ගත්ත නැතිතකට ම තාමත් ගරු කරන්නේ මගේ ඔවක හිටපු සභාපති ලිවේ විජ්‍යමාණන මාහතයටට ලිවේ විජන් හත්ත ගම සන්නක මත්මගේ මිත්‍රය මගේ වගේම. මේ කතාව යනකොට ලිබී විජවාන මහතම මන කතා කර ැකිව්වා පාලිතාර මගින් ගත් එප්ුවල් ගත්ත ලිවමති නොදක ලැ්වා අංකව මක්ගාව යන. මොකො ඒකාල නීති ඇතිබුණ සංගරාවට පතරවට ලීන න. සංසාවෙන් අනුුවැතිය ලබා ගන්ට ඕන කියලා. වාසනාවකට මම ලියන නිසා මම එකක ලබාගෙන තිවබුණ එක ලිව විජියමාන්ටම පරෘට් කියල ගාලතිමුණක. මේ ලියවම තමයි පාලතික රස්සව ආරක්ෂා කරන්න. මන්දන්න ඒකද නැත්ත කියලා නමුත් මට කිසිම හානියක් ඔන්න. ගමි නිදිසානයක මහත්මය දිගතම උරන වෙලා හිියද නෑ. නෑ. මේකයි කියන්නන්නේ හොඳගව. ඊට පස්සේ, ද පසේ සිද්ධිය වෙලා බෝධන හිතුව ගාමින ඉදිසායක මතායිත් මත් අහනන් දරවප්‍රියවන හරිම සංවේදිීවේටය මොක ඕවත් මගේ පස්සල් මිත්‍රයෙක් ඇයි මේ දෙන්න හැපිෙන හම් මොකද වෙන්න කියලා. නමුත් අපිින් අතර මිතනතියා අඩුුන්න ඕෝගේ වැඩිසටනමන් කරන්න ඊට පස්සේ. පස්සේ ජ්‍යර්ජාවදනත් එක් බහමස්සයන්න ගුවන් යදලී වාර්තාකරේ කිල්වා ජාර්ජයවදන. කාරියාල එක්ද සම්සිය අසු අතේ ඔක්ටෝබර් මාසේ පැවැත්ච්ච පොදුරාජමණ්ඩ ලිය රජනායක සමුලුවට වාර්තා කරන්නේ යන්නේ ජාධපතිවදය සමග ගිය මාධ්‍ය කණ්ඩායම මාද ක්ඩාත් ගෙන එක එක වාන්තකරයි මම ගවන්ඩලගේ මම රූපානන්ගේ ලවිනාත් ආරයෙසිහ දැන් විදේශලයකම්වර ඉතින් ඒ පාර බෝඩ්ඩ එක ඩිසයිට් කර තේන්දු කරා මාව තෝර ගත්තා දවිවාශික මනුසෙක් නිසා අන්තර් ජාතිකම එකක්ත් මේකන්න එතකොට ලුවන් පිවෘතිය සමතිය එකක විරුද්ධනම් කොදම සියය සාමාජික වෙලා අයිටපු නිසා ාලතම් පොගේ ගෘතිය සමතිය. ඒ පාර මේ පිළිබඳව විරෝධය පරකරපු ලියුමක් ලියල කනත් ඇතිබිච්ච හවමගු උත්සවයකදී ජාර්ජාදන මහත්ත්‍යත් ලලිත් ඇජුවත් මුතුලි මහත්තයත් එර නිසා ඇි තතු මහත්තයාගේ ගුවල්ල වාර්තාකරවා බූන්දල හේම් පාල මේ යප එක කට්කය දුන්න බූන්දල හම් පාට් මේක දෙන්න අලි තැතුත් මුලට දීල ජයාට දෙන්න කියන්නේ කියලා. පෙත්සමක් ඇත්තම පෙත්සමක් පෙත්සමක් ඒ පෙත්සම ඉවිදිරනම් දුන්න දුන්නව ජයාරරි දන් කිව්වා ම හාම නතර කරන්න කියලා. කල්ලා එකගුලන් යෝජනා කරපු වෙනත් නල්ධාරිකට කැඩවන්නේ කියලා කිව්වා. පස්ස මේක කවද. සහපති න ගත්තම සබහපද මට නකිව මේ කරන්න බැරිදියක් ඔයාගේ කියන්න ගාමන යටට කියල මංකවමන් කියන්න කියදිලා අන් නිවඩු දල ගෙදරවා පස්පෝට් ඔක්කුම් ලෙස්ක රම න්න මං ආාවඩ. එතකොට මේක කිවට පාසය ආනන්ද ධර්ම ප්‍රිය මහවලල්්‍ය අමාත්‍යන්ශේ ප්‍රෘත්ති ලේකම් හෝ ආව හැන්දෑ යකිදෙක්්ට. හැලනකිව ගාමණ ඇමැත්තුමා කියන හෙටවුදේ ගෙදෙට එන්න කියලා මං වාහනයක් වන්න එන්න කියලා. ඒ හට ම කල්ස මොක්කද ම න මග නැගලා. ගෑම ගාමනිවනම් ෆිට්ලේන්ගේ පිටලේන නමේ ඕ බ්‍රරි් කම් සිල්ිති එතන ගිට කියා කියමයා පුෂේට කකන කල් මක්ක ලත් හල මගේද මල බැලවා යිගක් න මක. ස්සන කාමටදිය දුර ඇරිිය කබ ඇරිිය හැල්ලා ටයිගක් ගත්ත මේක දාගන්න කිවා. එම ටයිකදා ගත්ත. පදුරෝයකට නැගා යර. දරකේ ලෝගෙනට මල් විස්ර සිීට්ික ති්‍රයාාගෙන අපි ආවා අන්දන්න කොහ අනුවත කියලා. ඇවිල් වර් ප්‍රේස් කරලලා බ්‍රමණ එකකට ගිය. ධයාර්ගෙ ගෙදෙටට ගිය. ඉල්ල බැහැලා ගිල්ල ඉස්සර වැරණ ටැකේ පට වාඩිවෙන්න කියලා අර බාබර් සහ පුදරතියෙන් ධයාර්ගෙ කාමරට යන්න. එක ඇතුල්ට ගිය. ඉල්ලා විනාඩි දායකට පස්සේ මැනෙක් දල මමාත්‍ය ඇවිල්ලා එන්න ඇතුල්ට කිව්වා. ම ඇතුළට ගහම ජයාර වාඩිලයින්වා මෙතන ඉව ගහමනිසානායක. ඉන්නවා කවුද අමනිි මතය වඩල මං හිටකෙන ඉන්නවා. දයාල තිීනවා පෙත්සම. ජයා මේක කිවෝකව න්නවා. කියලා මේ මොක දැහුවේ. මගින් ඇව්වා තමා සම සමාජ කාරයෙන්ද. මක න කොමනිස් කාරේද නෑ එමන ම ම පට දේශ පාලක්නක් නෑ. තමන්ගේ සහෝදරෝ සහෝදරියෝ දේශ වාමාන්ස කිව්ද. මංකමන්දන්න ගුලන් අදිය සේවය කරගන ඉන්නවා කියලා. කිය මෙහෙම කරනකුට පෙත්සමේ අති මාකරපු තැන තිුණා. දැක්කම අපි හහිටිය මේ දැමල මහත්මෙක් ඒ මහත්‍ය තමයි මංග්‍රීසි එක ටයිප් කරලා තියනරෙක්ෂන් කරලා තිබුණ ඒ අතකරුමන් දැක් ම ඕක හවලාලාලා මේ අදවෝසිය කරබුදයක් කියලා කිව. ගාමිනී පැන්න මැලට ගාමිණී පැන ලැහැවවා තමාට මේ ගමන යන්නුවේ මොකටදී ලැවවා. පාසේ මංිදක්ව මේ ගමන යන්න ඕනේ කාරණා එක මගේ මාධී ජීවිතය පලනි වතාවට රාජනායකෙකි වාර්තාකරුව හැටිට යන්නන්නේ මේ මගේ ජීවිත ලැබෙන විශාල බිටල අවස්ථාවක් පෙරේරයා ඔපචෙන්ටිකිව. ඒ පාර දෙක මේ මට නව්ම ඇදදකීමක් කොමද පිටටකින් දක් මේ මාධිකරණය තා කරන්න එක සීමිත කාලයක සීමත ව සෝ රිසර් රිත තුන්වෙනි කාරණය මම ගත්ත ගිටජික රන්තිෙන ගිට මුදලක් බන්ධින්ටෝනේ බැනලතින එකතු කියැන මේකන් ලැබෙන ආදායම ගිල එනකොට අපට නක්ෂේ දම්විිරන්න ඒ යිතු කල ෝ මාර්කුලය එක ඉතුරුගන්නමට ගෙවන්න පුලංකු ස්දකට ඒක ඇතුවා හැවබන් ස්ටේ යමෑන් කතාව අතර කල්ලා දර් මගින් හැවක් නවබ න්ගේ රඩියට ගෝවි මේ අනක් දෙවල පේපැස් ලෑස්ට කළ දෙන්න. එත්්චරයි එත්තරයි තැක් ඉතින් ඔබ ගියා නෑ ඊට පස්සේ සිිකල් අට පස්සේ ග්‍රහමණ යඇවිල්ල ආපව් ජිප්ප කන කලා. ඇවිල්ල බෞද්ධ ලෝක මවතතින් හරෝල න මන් දනකත බෞද්ධලෝක මවතතිෙන් එන්න මේ මාව ගුවන්ලි ගව බස්සන්න කියලා. මන්ගෙතින් තයි අනු ෙටැයික තයික ගැලකු කලුර දෙන්න යනකව නෑපාර්තක තියගන්න අපට ටෙස්තම්බෙනුට මේ ඕල එකේ පල්යාගේල්ල සුනි ශප්පකින් ඔයේජාතිය ටයි දෙකක් ගත්ත ම ගව කත් නොක තියගන්න එකෝ. අදත්ම ගවතියනවා.ඒතයික තාමත්ම ගෞතීන. මේ මාව සDකට ෝ්රපු මිත්‍රයා අවුලුද්දකට පෙර හිතේ කොන්තර ඇ තිබුණ ද ඔ ඉතින් ඔබ රාජනායකත් සමඟ ගා බහමාස්න බහමාස් රටේ අසා නුවර රාජනායක සමුලුව සභාගිවුණා ඒක වාර්තා කළ ලංකාවේ ශ්‍රාවකයන්ට ඊට අමතරව එක දිනයක බහමාස්වද දලා කිව් බාවට ය මේ අවස්ථාව ්‍ර ලකා ද පදිශට ලැබුක්ා ඒ කොහොම දුණේ දැන් ඒ ඕනෑම අන්තර්ජාතික සම්මයලනක මේක එක දිනයක් කියෙන වවක දිනය කියලා ඒ විවක දිනයට අය දෙවල් යදාගන්නවා. දැන් මේ බහමාස් කියන දූපත තියෙන්නේ ෆලොරිඩා ඇමෙරිකායි ෆලොඩා කකු ලෝගෙතය ප්‍රාන්තට පල්ලයා තින් දපත් පෙලියක් ඊ ඊට දකුණෙන් තමයි කව් බවතියෙන්නේ වන්ගමන් කාලෙ පෑයි තකොට කිවබාාවේ ජනාධපති මේක දන්න ජයාර් ජය වදන හම ඇවලින බව තන්න නිසා දියවකදිනේ ඒරෝ ෆ්ලොට් ගුවන් යානාවක්කේ හවානාවටට ඒ දවසට යහට එන්න කියලා. ඇතින් ජයාර් අපි ඔක්කුම්ටක දාගෙන අපි අද්‍යනෙක් නතන් අට දෙනෙ කිහිති වැඩි නෑ දාගෙන හවානවලට ගිය. අපි හවානවල හොසේ මාර්තය කියන යයාපෝට්ි බැස්සේ හොසේ මර්තය කියන්නේ විප්ලවිය නායකයා ගවිිය. ඔහු ඇමෙරකාේ හිටපු. උද්ගලෙ විප කිවන් විප්ලවේ විෙනෝට කවිී ඒ මෙෝ ලිවි නමුත් විප්ලවේ වෙලා නිදහස් වනකොට ඔවු ජීවතුන් අට හිටන්නෑ එන්ස අන්තර්ජාතික ගුවන් තොටපොල නම් කරතින හොසේ මාර්තයගේ නමේ. ඉතින් එදා සවස රාතරයේ දිවාකාලේ එකක් ටැංවල්ට එක්කන් ගියා මේ තැන් පෙන්නන්න. පෙන්නන්න ගිහාම මේමේ. කොළම්බස්ගේ පිළරුව ගාවදී අල් ලස්සන වැඩක්වුණන එක ම වාර්තාකර පර්තා කර. හොම්බස්ගේ පිල්ුව ගාවිද මේ අයිද කියනවා කස්ටෝ ජයාට කියන මෙයා තමයි අප හොයාගත්ත එක් කියෙන අර්කායි මේකල් මැගේ තිහාසය කියනවා ජයාර් මෙහෙම ගාන කරන නැතිෙනකවා. හිව නන් ක්‍රෝවාච කිව්වා ආක්‍රමණිකෙක් අනුන්ගේ භූමේ බලින් අල්ලා ගන්න. එකෝචිකයන් දෙෙනගේ භූමිය බලිගල් ගන්න මේක පරිවර්නය කරම කටටකින්ති දිය කස් තවතය කතාගන. හ හරිට යෝපායිහාසය දෙන්න කතාාවුණා යුරෝපා යිතිහාසේ පිළිඳ පුදුම දැනුවා ජියාර්ජය දනත්තුන තිබුණා. එන් කරෝචකන වචනෙන් තමයික පැන්ුන්නේ ඒේ හෙම දෙ කියන්න එන්කරෝචය කියන්න ඒ වවචෙන් පවච්චි කරන්න නිර්වීත කමත් තන්ත්ව න්න විදල් කැස්ට එ රතේ රත්‍රේ බෝජය සංගහයෙන් ප ඉන්න්නකොට දියර්ගාවට ම ගහිල නකිව සවමන් කැමති මේ ප්‍රශ්නයක් දෙකක් පුළුවන් අහන්ඩ අවස්ථාවක් ලබාගන්නට. සර දෙන්න පුළුවන්ද කියලා මේ සිකරටක්නගින් අහන් මොකද අපේ සිකරෙන් නට කිවබාන් සිකරට කෙනෙකුත් දෙන්නෙකු දීලත වුණ පස්ස මං යායට කිව්ම යා ගිහිල කෑස්කින් අහන් ඇති මෙහම හනුව කියලා ජනතිපධ්‍යකාපපු රේඩිය රිපෝර්ට පස්සේ මටඇල්ලකිව කෙටි ප්‍රශ්න තුනක් අහන්ඩ පුළුවන් රෙකෝඩර් කිස්දගෙනනියට බෑ පේන්සල් ගෙනනියට බෑ කිසිදකෙන්ව හන්න කියලා ඇති ම ගහිල්ලමං ප්‍රශ්න තුනක්ත් නිකගේ හැව ආලි වන පස්මේ චයරූපයගත් ඒඒ ප්‍රශ්නයක් ඇහවා ය ක සරල ප්‍රශ්නය ප්‍රවල ය මොකක් දක උත්තර ේදන. මත මට කලින් ගෞර ප්‍රශ්නනාල වන්න ඇැති. ඔදක මට දවසර විනාටි විස්සක් කන රැවල බාන් සතිකර මෙචරකාලයක් න සකර මෙචරකාලයක් න අවුරුද්ධකට මට දින හතරක් බේරෙන. රැවල නොබා හිටියෝ නොබා හිටිය. ඒ කාලය මට ජනතාවනයදන්න පුළන් කිවා ඊට පස මගේ හැවවා ඔබ හ හයවතාවක් සිියයෙන් ගාතන කරන්න හැදව නො කොහොද බේරුුණේ කියලා. ඒ අධි වචි මං හැව ත ලස්සන හන්යක් ඇව මම ඒ අදරාත්‍රය එනකට හාවානා අනුවරද එනකොට මොස්කවනුව නොදැක්ක දර්ශි නැත්දැක්ක මේ තරුණු තරුණය සිිප වැලඳ ගන්න මාපාරේ. මේ සමාජවාදී රටත්ද මේක මේ විප්ලවේ විච්ච රටත්ද මේක කියමට හැතුුණා. තකට ඕකිවත්තාමත් ලස්සන කතාාව. කිවාො මතකතියා ගනින් අපේ සංස්කෘතිය ටැන්ගෝ සංස්කෘතියකිවා. ේක රි්මය ති සංස්කෘතියක් කිවා. ඒක මෙහන කාන්තාවගේ කුසේ කලලට දැනනොයකිවා ටැන්ගොරිට්මවා. ඒ වෙනස්කිරීම විප්ලවනිේකවා. එක වෙනස් කිරීම සමාජවාදනීමකවා. ඒක වෙනස් කරන ගයනම් මාවත් හමිනිසු මැතිලින් අයින් කරණයකිවා. මම හව මතතු ර කව පේරට ක් හැත්තේ විිප්ල යක් ුුණයක. ඒ වි අසාර්ථකයි හේතුදන් වදග ලැවා මට කියනු හේතුවක් නෑ කෙ හේතුතුනක් කිවවා. තුමද කැස්ට කිව්වා එකක් ජනතාවට අවස්සල වෙච්චලාෝ කන මේ විප්ලි පැතුවනේ ජනතාවට ආයුධ තිබුුණනැ. තුමවැනි කාරනය තමයි කත්වය පිබඳ පැදිලිය වබධයක් රටේ ජනතාවට තිබුුණනෑ ඒ අදී වශි කිවා එට පස් ේචාරපකත් ඔ විත කාම්රයේ තියන පවුලේ සමීපතයන්ගේ ජායරූපතර පිටස්තරෙක් සිටින චායරූප දෙකයිතින්. ඒ දෙකම කස්තරෝ සමග ගත්ත චායරූප. දෙවනි චායරූපය ක ඉ ඊට පවුවිින් අප භාමා එන්න ගුවන්තරපුලේ මේ පෙළගැහැල ඉන්නය අපි ආරක්ෂකයාසා පාලිත පෙරේර පෝලිමේ අර්ගතම ඉන්නේ ජයාර්ජය වදනය කණ්ඩායම ඉස්රැන් ඉන්නවා. මේ අතරත් දදිගෙන ඇැල්ලා අන්තීමම කෙලවරීම මහ දැක්කම හැටලාව ඇල්ල ඔහු බදාගෙන ම්‍ය අතේේ රැකෝඩ්රයා ඔක්කොමත් හූ මාස්සික වැලට ගත්ත මේ ඒ මොහ ඒ මොහො මේකාර අර්කයනං කල්රත්දාගෙන ඉවා ඒම බෝමොස් මේක මේ ජයරපය වැදගත්කම අන්තර ජාතික වශයන්තින වැදගත්කම මන් කියයන්න ලංකාව කිසිම රාජනායකෙට මන්දන්න මෙ වැනි චායරූපයක්ක තිනති කිය කස්ටෝත්යක ම කොද විශ්වාස කරන ඇටේට ඒ කාලයේ විප්ලවීය ජීවමාන නායකයා ලෝක හිට ෆෙදල් කෑස්ටෝ පමණයි. දැන් ඇමෙරිකාවේ ජනාධිපති හිටපු ජනාතිි බරක් කොබමා ඔහුගේ දුරකාලී අවසන් කල්ල ජන්ට පෙරාතුව. ඔවු වාර්යක් ලබා ගත්තා කෙටි චාරිකාවකට කිව් බවට. කිව බවට ගිල හොවක් උත්සා කරා. කිවවානු ජනාද හිටපු ජනාධිපති කස්ටෝ හමුවෙන් කස්ටෝ. මක් දන්නේ නෑ මීටිං අත් දුන්න. චයරුප්ගනය පමණක් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඔව හමුවවෙන්නක් කොත් එඩදුන්නෙනෑ. බරක් කො ගියාට පස්සේ ග්‍රම පත්තරේ පිසාාල ලිපියත් දැම්ම. ඇයි මම හමුවීම ඔට ඉඩ නොදුන කියලා. ඒකයි මේ චයර පෙතින දේශපාලන වශයෙන් තින වටනාකම. අපි දන්න ජර්ජයවත්දන්න බොහම ගරුගාම් බීර ජන්තයක් ගමනේදී ඔහො කොම . ඒක වදතු ම හරි බයි හිටියේ ලඟට න්න. ඒති නමුත් ගේයාම පැමලි මෙෙන්ම්බ කෙන පවුලෙ සාමාජිකේ. ගුවන් නදලේ වාර්තා කරන මම රූපානය රවිනතාරටසින් එච්චරයි කැමරමන්ට කෙන කි ඉන්ෆෝමේෂන එචරගේ ව කවරුක්න ඉතින් පොඩි පවල්ලොක් යැපීන හෝටලෙට ගැතේ ලඟගම ඉන්න ඒ අමරගල්ලම ඉන්න.ඉතින් ඕ වීරෝට හරි කැමත්තු පපුොත් කෙලේ. ඉල කරන්න කැමති ඒ වගේම තරුණය දෙන්නවූ අපි දෙන්නට ලනු දෙන්නත් කැමති. ලනු එවන්නේ බොහෝවෙලාට මැණික් දෙල උන්න ඇත පුද්ගල පුද්ගලික ලක මති කියෙන අන්න ලොක්ක කිවවා මේ පාලිතරය රවිටය අහරය තියනව් මේකක් හැද ඇැවතින එක කවකරන්න යන්න කියලා ඇති අපි ගිහම මෙහෙම දෙයක් එරනෑ. ඉතින් ගිහිල් ආපව් හැරිලේ නෝ ඉති හට ලාට පද පව. මතු නැග හනු අර දෝ බෝස් කලික කියයන්නන්නේ කොල්ල දෙන්න මොනොද කර කියල කියන හැට ලඇවිල තින කර නන්සේ හිනාවෙනවා ඉතින් බොහෝ වෙලාවට අපි දෙන්න කාමලෙට මේ තරම් අයිස්ක්‍රීම් ඒ වයවා ඒවෙනට හරයන්න රාජ්‍ය චාන්ත්‍රක භාව එකත් සාමාන්‍ය පුද්ගලයක් ම දක් සුලල් චාරික සමටම ැද ොල මගේ නිගමනේ මගේ ස ර්දන ල නොත්ම මගේ පුද්ලික . අදක ම මේ කියන්න. ඔයා දැක කියන මන් දැක් දික්කල් සංහදින. අපි දැ ඔබේ සෝල් චෝලික මහතන්න දලා හඟල් දොලාක් ඇති මෙයාගේ තිහක් විතරතිනවා. මේ තරම් මහතයි පලේකාඩ් සරමක් වගේ. රෑට ඇඳගෙන ඉන්නවා. කල් සඇඳගෙන ඉන්නවා. මව දැම් පලේන් එක එනකුනොත් අප බොහ කතන්දරකක අපි විනෝදවනවා කතා කරනවා චලටකන් ේතරන් රුසියක් මන්ද කලන්නේ. දේ වැඩිය අවත ඉන්නදේ තව විශාලවසින් රුචික මධදෙක් කොච්චොක්ලට කන්න. කස්්ටෝයි මේ දෙනගේ ඒ ගමනිත මංහ යාලුකම් මොකද කියල. ඒ පාර ආරම්බ මට මතකනෑ මම එයාට මෙහෙ මැංගුස්්ටින් අම්බ අනාාසී මේේලංකා පලතුරු ජාති ලොකු පෙට්ටික කරනොකිවා. යා මටේ වනවා රටේ තියන රම් ඒවගේ සැරබීම හේතියන පලතුරු එතනින් ගම සුරුට්ටු එවනෑකිවා ඇතිස සුරුටු බොන්න මමන මේ බොන්න ඒ ගාපු ගාමවා ගාම නිසානායක ඇල සුරට කාරණයන යාතම සරට බොන්න මගේ ගාවත් ගෙතරතිී නොමේ මට දුන්න සුරුට්ට පැකට් එක කෙස්ස එකක් කිබුල් හමින් හදපු කස්රෘදීපු නමුත් සුරුට්ු කාටි ගැරතමන් දන්න කියන්න. ශෂන් ගැනාවක් රචනාා කළා මතක හිටින සම්මක සාකච්ඡා කළ උදාාරණය කරට අමරදේවයන් සමග නන්දා මාලිනී සමඟ ඒ හැම වස්ථාවකම ඔබ ඒ චරිතයට කමිදිලා ජිනා ගණන් ගසාකච්ඡාව විතරක් නෙමෙයි ඒ වටපිට පරිසරය සහු දෙයක් පවුල්ලය උදවිය හැමෝම ආශත්‍රය කළලා ජනදුරගෙ තමයි විශේෂංක රච්නා කරේ වු නාලගේ කාලෙක්. මේ හැම දෙයක් මුණේ මගේ විදේශය පුහුණුවීමෙන් ලබපු පන්නරය. කැන ජලනිස් කන කව ස්ටෝර්ියක් ලියන් නෑ නිකං අාවටකෙට ගොඩා ක්‍රසේ් කරයවා එකැන මිතුරන් විතරනය පස මිතුරන් වු අපි කතා කරනා. ඇයි මෙම වෙලා තියෙන්නේ කියලා. සිද්ධී නානුව. එබන්තම මේ චර්තයට ආලෝක අපිට ලබාගන්න පුළුවන්ගන්නේ. විධ පලාාත්වලින් විරිිත පැතිවලින් ආලුක කදම්බපයෙ මේ චර්කයට එල්ල කරන ඒ තම හරිත හයාගන්න පුළුවන්ගන්න න්සායි එක දවසකින් දෙකින් කරන්න පුළන් දෙැක්මේ සමානයක් දෙකත් තිස්සේකට ගත කරන්නවා. මිනි සහන්ට අපව් මම ලෙකඋස්සකේ ආකායි පැත්ත පත්තර කික් කියකිවල තින මිනි සගිල්ලා ගක් කාලයක් තින ත පට පත් න ද න ති නොට ලියග ඇවිල් හගක් කියලා න නැත්තන් ැත්ව කොක්් කරන න ඒ ඇවිල් ගක් කියව ආන ආහල ආහල බල්ල ඕ කනදතර රීශෂින් තමයි කතන්දර ලියන්ටම ගක් වුණනේ ඉන් පස අන්තීමට ලගු කරනවා මං කතාට පාවිච් කන්න මොනවද මොනවාද ොනවාද කොන්ද කො කවරු කවරුද්ද කියලා කරපපු ඔක්කොම පාවිච්ි කරන්නන්නේ ම සමමාගලයාට. ැ හමර දේව ගැන හෙම කරනොට නන්දා මාල්ලන යන කරනකට නන්දා මාල්‍යය උපන් වත්තර එක්කන් ගියක් කාසිට්ටි වතර එක්න් ගියම. ඇතු මට විජා ත ොහම ේසි ජ ා. ගට රන්ක නොත්ම ක්න්ගේ යයාගගේ උපන් ගමට. දැන් ඔයොත් මගේ පොතමට පලව මුද්‍රණේ පිටපතක් නදර දෙන්න බැරුණ දෙ වින්න මුද්‍රනේ පිටිපතක් මගේ බිරිඳයි මයි ගිල බාරදුන්න. පස්සේ දවස්සට පස්සේ නන්දමට කතා කර. නන්ද කතා කන පාලිත මේක මම දන්න නැති මට මගේ ජීවිතය ආපව් මතක් කල දුන්න කියලා. මගේ නංගිල ගිල පොත් අර්ගනති නමේවා මේ චායරප කොහෙද ලබා ගත්ත කියල කියනවා. යාගේ යට අමතක වෙච්ච ජීවිතය නැවතත්ය පොතකිවීම ම මීට පස්ස ත පොදක් බලවා ඒ අමරණ ක්‍රිකට් අන්දර කියලා. ඒක මට ලොකී පොතය කල්පනා සංගරාවගේ ප්‍රමාණය පොතක්. ඒක ලෙවවේ මේ දේශීය සහ විදේශීය ක්‍රිකට් ශේෂතවල වෙච්ච කවුරු් නොදන්න සිද්ධින් කල ස්ටෝරිස්. හ හ න දගල පාචික ල ට ල්ට විචිත කතාවන්න ර නේද. ඒවා පනාහත්ම ක්කාශ කොල ලිව්වා. එේ ඒක බුදු මආකාරය විදිට අලයෝන ක්‍රිකට නිසා කවරෙඉන්නේ කුමර සංගක්කාර තවපොත් ලියන් සලසුමත්තේ න. මගේ ඇත්ත අදදැකීමම් සටහන් කල්ල තින පොතකල් ලියන්න කියේලා නමුත් න හි න . <streaming up> <st brake> කටසුරුල තිනවා ඒක ලියයිද කියන්නත් මට හිතනෑ මොකද ඒම අවස්ථාවක්මට තාම් ඔලුට ආාවෙනෑ කටුස තහන් ටික තියනවා එහෙම එක කාඩ් කොයි කල් ලියද කියන්නවා. පකට වකයක් තියෙනවා මාධ්‍යවේදීන් තමයි ඉතිහාසේ මුල් කෙටුම් පත ලියන්නේ කියලා. හව පො ලිය තිවා ඔ ඒක ඒක මංහිතන්න ඔබේ සමස්ත බෘතිය ජීවිතයේම ඒ පිළිඹඹු වෙනවා. ඔබ එ නිරූපණය කළ ඒ අත්වින්ද කෙනෙක්. ඉතින් ඔබ අතින් තවතවත් බොහෝ එවැනි නිර්මාණ බිහිවේවා කියල පතමින් අපි ඔබට සමදෙනවා. ආයු බෝවේවා පාලිත. නාලකටත් ඒ වගේම නාලකගේ YouTubeු සේවාවේ නරබන මගේ මිතුරු මස්්‍රියන් සිරු දෙෙනටත් යාපතක්ම වේවා කියල ප්‍රාථනා කරනවා. බොහොම ිස්ක.